आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सियत उदासन प्रवृत्ति विकाशय मे मम खविंदु विजयवर्धन प्रथमेन पुवात सिरास्ताल जनपति एक आय कथा करन्न हदन सजित विस्साई तीह वेनकन रट गेनियन जनपति रानिल गेन रांगे कियन अनावेकिय IMF වැඩවලදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ පූර්ණ සහය ඉන්දියා විදේශ ඇමති ජයශංකර් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්වයෙන් ගොඩේමට ඉන්දියාව සිය උපරිම සහය ලබා දී ඇති බව ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසනවා IMF සහාය ලබා ගැනීම සඳහා ඕනෑම ආකාරයක සහයෝගයක් ලබා දීමට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඒ තායිලන්ත විශ්වවිද්‍යාලයක පැවති දේශනයකට එක්වමින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්වයෙන් ගොඩ එීම සඳහා ඉන්දියාව සිය උපරිම සහාය ලබා දී ඇති බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පවසනවා ඒ තායිලන්තයේ විශ්වවිද්‍යාලයක පැවති දේශනයකට එක්වෙමින් ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ඉන්දියාවේ දැක්ම වෙනුවෙන් වූ දේශනයකට ඔහු එක් වුණා ඉන් අනතුරුව යොමු වූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඒ අනුව මේ වන විටත් ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක විවිධ මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවයි ඉන්දියා විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ දැඩි ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා ඕනෑම අයුරකින් සහාය ලබා දීමට සූදානම් බවද ඔහු සඳහන් කර තිබෙනවා නය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජපානය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඒ රොයිටර්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතින් පිරිසක් ජනාධිපතිවරයා හමු වී තිබෙනවා නය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජපානය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඔහු මේ බව සඳහන් කළේ රොයිටර්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකාව සමග ද්විපාක්ෂික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නයි ඉල්ලීමක් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. තමන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මුණ ගැසීම සඳහා සැප්තැම්බර් මාස ජපානයේ සංචාරයක නිරත වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතින් පිරිසක් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් මාස්නෙක්කන් කාර් සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංග එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානි ඇන්ඩ්‍රියාස් කර්පාති ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජනතා අසහන ලබා දීම වෙනුවෙන් පළාත් සභා යටතේ අක්‍රියව පවතින ආයතන වහම සක්‍රිය කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර හමුවක් පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී. දේශීය වශයෙන් දැනට ආනයන කරන ලද මේ භාණ්ඩ තියෙනවා. විශාල ව්‍යාපෘති වලට නෑ. මොකද භාණ්ඩ තියෙනවා. දෙක මම කලින් කිව්ව විදිහට ඉන්දියානු ණය ක්‍රමේ අපේ බැංකු හරහා වැඩ කරන්න පුළුවන්කම මේ ප්‍රයෝජනයට නොගැනීමේ ප්‍රශ්නය ජාතික අපරාධයක්. මොකද ලෝකේ ගමන් කරන ටික ටික ඒ දේශයට අපට ගමන් කරන්න පුළුවන්කම තිබිලා අපි ගමන් කරන්නේ නැහැ. අපි ඒ වෙනුවට මේ පුරුදී තිබෙන ජීවන රටාව වෙනස් වෙන්න වෙනස් කරන්න කියලා දැන් අභියෝගයක් අපේ ගෙවල් දොරවල් වල තියෙන ඇවිල්ලා. කරන්න දෙයක් නැහැ. මේ මුළුමා ජීවන රටාව වෙනස් කරන්න කියලා දැන් කියනවා. ඒ නිසා ඒ එක ප්‍රධාන දෙයක් තමයි ඉන්ධන අර්බුදයක් බල ශක්ති අර්බුදයක් ඒට අපි ලබා දිය හැකි හැම සහයෝගයක්ම ලබා දීම සඳහා කටයුතු කරමු මේ කාල පරිච්ඡේදයේ තුළ පළාත් සභා ආණ්ඩුකාරතුමන්ලා විශේෂයෙන් දක්වන ලද සහයෝගය අපි අඛණ්ඩව අගය කරනවා දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ටෙලිවිෂන් ටෙලිවැකිය එක එක ජාතියේ පක්ෂවල ගොට්ටන්ට අනුව නම් තම තමන්ගේ නායකින් රට පාලනය කළ කාල තමයි හොඳම කාල රටේ දියුණුම කාල සුකිත මුදිත කාල සැප සම්පත් තිබුණු කාල
ඇත්තටම ඇත්ත ඒක නෙවෙයිනේ එක එක පක්ෂ වලින් ලාභ ප්‍රයෝජන ගන්න සහ ගන්න ඉන්න අයත් ගනිමින් ඉන්න අයත් තමයි මේ රට ඒ ඒ කාලවල දියුණුවට තිබුණා කියලා හිතාගෙන ඉන්නේ අපේ කාලයේ තමයි නීතිය අකුරටම ක්‍රියාත්මක උනේ ආදී විහිළු තහළු කතා කියන්නේ දැන් බලන්න ජාතික රූපවාහිනියට මර්වින් සිල්ලා ගිහින් අවුරුදු 15ක් වෙනවා අවුරුදු 15කට පසු අපේ පොලිසියට මර්වින් සිල්වාව අත්අඩංගුවට ගන්න මතක් වෙනවා hina යනවද එහෙමත් නැත්නම් තනි ඇහැට ඇඬෙනවද දැන් අවුරුදු 15කට පසුව අත්අඩංගුවටගත් මර්වින් සිල්වාව අධිකරණයට ඉදිරිපත් කරනවා එහිදී කැලණිය ප්‍රදේශයේ ගව ඝාතනය නතර කළ පුද්ගලයා ලෙස මර්වින්ව හඳුනා ගන්නවා ඒ නිසා ඇපයක් නැතිවම ඇපදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළා කොහොම නමුත් අවුරුදු 15කට පසුව හෝ උසාවි ගෙනියන්න මතක්ුණ එකම ඇතිනේ නේද මේ තමයි අප නිතර නිතර ඔබට මතක් කරන ශ්‍රී ලංකාව නීතිය සැමට සාධාරණ නැහැ කියන එක නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති විෂමතාව අරගලයේ හිටි අයව හොයන වේගය අත්අඩංගුවට ගන්න වේගය මර්මිල්ලව ගන්න තිබුණේ නෑ නේද කියලා අහන්නම වෙනවා දැන් මර්වින් සිල්වාව ගත්තේ අවුරුදු 15කට පස්සේනේ නේද ඒ අනුව ඒ තියරියට අනුව මහබැංකු වංචාකාරින්ව 2030 දී විතර තමයි අත්අඩංගුවට ගනීවි කියලා හිත හදා ගන්න වෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයව 20:34 දී විතර අත්අඩංගුවට ගනීවි කියලා තමයි කියන්න වෙන්නේ එතකොට අර මේ පාර්ලිමේන්තුවේදී වතුර ගහගෙන මිරිස් කුඩු ගහගෙන මයික් කඩාගෙන කතානායක පුටුවටත් වතුර හලපු අයව ඕ කවදා ගනීවිද නේද ගාලු මෝදර අරගලයට ඔය පහුගිය දවස්වල ගහපු අයව ඒ අයව මේ අවුරුදු 15 තියරියට අනුව නම් 20:37 දී තමයි අත්අඩංගුවට ගන්න නියමිතව තියෙන්නේ ඒ කාලේ වෙනකොට කොහොමටත් අපේ රට ඉතින් සංවර්ධිත දියුණු රාජ්‍යයක් වෙලා තියෙවිනේ නේද එවිට නීතිය හොඳට සැමට සමාන ලෙස ක්‍රියාත්මක වේවි කියලා හිත හදාගමු නේද දැන් මහ බැංකු අධිපති මේ වලපල්ලට වේගයෙන් ගමන් කරන බ්‍රේක් නැති වාහනයට යාන්තම් ආධාර අඩකොට තියමින් ගමන අඩාල කරමින් ඉන්නවා ඒ අතර වාරේ දේශපාලනඥයින් මොකද කරන්නේ අර සුපුරුදු ගේමෙමයි එක කට්ටියක් නිලධාරින්ට වන්දි ගෙවන්න කෝටි ගණන් වෙන් කරන්න හැදුවා යාන්තම් අපේ හෙලිදරව්වත් පුවත්පත්වල හෙලිදරව්වත් නිසා වැඩේ දැන් ඇදෙන්න පටන් අරගෙන දේශපාලන පරිගැනීම් ගැන කියමින් තමයි මේ කට්ටියට වන්දි දෙන්න හැදුවේ. දැන් තව කට්ටියක් තමන්ගේ ගිනිගත්තු ගෙවල් වලට වන්දි ගන්න ගේම් එක ආරම්භ කරලා. දැවෙන ජාතික ප්‍රශ්න නේද? ඒ අතර තව ඇමති කෙනෙක් දඬුලේනෙක් බදාගෙන දඟලනවා. දඬුලේනනම් බවභෝග කන්නේ කුසගින්නට. අපේ රටේ ජාතික ධනේ කාබාසිනිය කළ දඬුලේනුන් කී දෙනෙකු ඉන්නවද නේද? කකුල් දෙකේ දඬුලේනු නේද? ඇත්තටම මේ දියවන්නාවේ අයට ඇත්තේ සිල්ලර ප්‍රශ්න. අපට ඇත්තේ තොග ප්‍රශ්න රටට ඇත්තේ ජාතික ප්‍රශ්න එයාලට තියෙන්නේ ඇත්තම කිව්වොත් ගෙදර ප්‍රශ්න අර ගුරා හිටගෙන කරනකොට ගෝලීන් මොකද්දෝ මන්දා එකක් දුවදුව කරනවා කියලා අපේ සමාජයේ ජනවහරේ කතාවක් තියෙනවනේ නේද අද ජාතික පුවත්පතක මුල් පිටුවේ තිබුණෙත් එහෙම හරි අපූරු සොයා ගැනීමක් අපේ හිත ගියා ඒකට ඒ සොයා ගැනීමට අනුව සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙකුට මාසයක් ජීවත් වෙන්න රුපියල් 12,444ක් ඇතිලු රුපියල් 12,444ක් තනි පුද්ගලයෙකුට මාසයකට නේද ඒකත් ඔය කොළඹ අයෙකුට නම් ටිකක් වැඩි ජීවත් වෙන්න රුපියල් 13,421ක් විතර යනවලු මේ මූලික අවශ්‍යතා ඉටු කරගන්න මොන්රාගල අයෙකුට නම් රුපියල් 11,899ක් ඇතිලු මේ අපි මේ කල්පනා කළේ කොළඹින් මොන්රාගල යනවද කියලා මේ අපූර්ව සොයා ගැනීම කරලා තියෙන්නේ ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව ඇත්තටම මෙහෙම හොයාගත්තේ කොහෙන්ද කියලා අපි ඇහුවා මේ සංඛ්‍යා ලේඛනයේ හදලා තියෙන්නේ රටේ ඉන්න දුප්පත්ම අය පාදක කරගෙනලු එක් පුද්ගලයෙකුගේ අත්‍යවශ්‍ය දේවල් වල මාසික හැසිරීම බල්ලා තමයිලු මේ රුපියල් 12,444ක් ඇති කියලා තීන්දුව කළේ තනි පුද්ගලයෙකුගේ තුන් වේල කෑම ඇඳුම් බස් ගාස්තු මේ සියලු දේටම මාසයකට රුපියල් 12,444කින් රැකෙන්න පුළුවන්ද ඇත්තටම කොළඹ බෝඩිමක ඉන්න කෙනෙකු අරගෙන බලමු අද
කොළඹ උදෑසන බත් පැකට් එකක් රුපියල් 200ක් වෙලා. දහවල් බත් පැකට් එකක් රුපියල් 250යි 350යි අතර තියෙන්නේ. හවස කෑම එකක් රුපියල් 300ක් විතර වෙනවා. ඇත්තටම තුන් වේලට කන්න විතරක් දවසකට රුපියල් 700ක් විතර යනවා අඩුම ගානේ. මාසයක් කන්නත් එපායයි නේද? එතකොට දිනකට රුපියල් 700 වැඩි කිරීම 30 රුපියල් 21000ක් යනවා කෑමට විතරක්. කෑමට විතරක් හොඳේ බස් ගාස්තු ඇඳුම් තේ ප්ලේන්ටි බෙහෙත් ආදිය පමණක් නෙවෙයි බෝඩිම් ගාස්තු ගෙවනකොට බෙල්ලේ වැල තමයි දාගන්න වෙන්නේ ඒක දාගන්න වෙන්නේ ඔය රුපියල් 12,444න්ම තමයි නේද ජීවත් වීමේ අවම ගාස්තුව මේකනම් වෙන්න විදිහක් නැහැ ඇත්තම කිව්වොත් මෙවැනි සමීක්ෂණ කරන අයට අපට නම් කියන්න තියෙන්නේ ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට කියලා ඒ නිසා වහා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට සම්බන්ධව මේ සමීක්ෂණ කරපු අයට මේ ගාන ගෙවන්න ජීවත් වෙන්න. ඒ අයගේ මාසෙ පඩිය මීට වඩා වැඩි නම් තනි පුද්ගල වැටුපක් ලෙස ගණන් හදලා ඒ යැපෙන අයගේ ගානත් එක්ක ගෙවන්න පටන් ගන්න නේද? එහෙම කරලා බලමුද රුපියල් 12,444න් තනි කෙනෙක් කොහොමද ජීවත් වෙන්නේ කියලා නේද? ආ ඇත්තටම සමහර නිලධාරින්ගේ මේ සමීක්ෂණ තියනවා නේද? ඒවයේ තීන්දු තීරණ තියනවා නේද? අපට සිහිපත් කරන්නෙම අන්දරේව. බලන්නකෝ සාමා අන්දරේ ඇවිද්ද කියලා තමයි අද ටෙලිවැකියෙන් ඉතින් අහන්න වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊයේ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හමු වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී වැඩ කරන්න ලෑස්ති වෙන්න ඕන කට්ටිය. වරදාන වරප්‍රසාද ගැන බලාගෙන නෙවෙයි අපි මෙතෙක් කල් වැඩ කරේ. ඒකයි තාමත් මෙතනම ඉන්නේ. දුන්නොත් ගන්න ඕන නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ අපිට තියෙන වැඩ කරන්න. අපි තනතුරු වලට බලාපොරොත්තු වෙන්නේ අපි සර්වපාක්ෂික රජය පිහිටවීම සඳහා අපි කැබිනට් අමාත්‍යවරුන් වලින් තමයි ලැබෙන්නේ. ආණ්ඩුවේ ක්‍රියාවලිය ඒකට අපේ දෙන සහයෝගය ඒව ගැන තමයි අපි කතා කරන්නේ. ඒ සමහර අය ඉතින් එනවා කියනවා එන්නේ නැහැ කියනවා බාලගිරි දෝෂේ කරලා හරියන්නේ නැහැ. මේ රට ගෙනියන්න ඕන ඉදිරියට. අමාත්‍ය ධූර වෙනුවෙන් මේ කඩේ යාමක් ජීවිතර කරලා නැහැ කරන්නෙත් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඕනතර කඩේ. තනතුරු වලට වඩා රාජ්‍ය නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ. සුදුසු අයට සුදුසු දේවල් ලැබේ අපි ඒව ගැන කතා කරන්නේ නැහැ අපිට අවශ්‍යතාවයක් නැහැ. දැහැමින් සෙමින් හොඳින් ඉන්නවා. මේක ඉතින් අපි හදපු අපේ ආණ්ඩුවනේ. ඇමතිකමක් දුන්නොත් ගන්නවා. කිසිම ගන්නේ නැහැ. ඉතින් බලාපොරොත්තු තමයි ජනාධිපතිතුමා අගමැතිතුමයි එක්ක රටේ ජනතාවට යහපතක් වෙන වැඩ කොටස කරන්න. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේ මෙති ඇමති වරදාන වරප්‍රසාද මේ ඇමති අන්තට්ටු ගන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ජාතික අභිවෘද්ධි උදෙසා මේ වැටි තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගැනීමට ජනාධිපතිවරයාත් සමග තවදුරටත් සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා එකඟතාවයේ මත මේ සුදුසු වැඩසටහනට අපේ සහයෝගය ලබා දෙන්න. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම් හම්බුනේ පිනට. ඒක දුන්නේ රාජපක්ෂලා. ඒ නිසා ඔහුට ඕනකම තියෙනවා රාජපක්ෂලා සන්තෝෂ කරන්න. ඔහුට ඕනකම තියෙනවා රාජපක්ෂලා පිනවන්න. ඒ නිසා තමයි ඉතාම සාමකාමී සරල උද්ඝෝෂණයට පවා පහර දෙන්න පටන් අරන් තියෙන නිසා මේක නතර කළ යුතුව තියෙනවා. එක වටුවෙක් දැලකට අහුණාම ඒ වටුව කොටු වුණොත් කොටු වුණාම තමයි ආයේ. හැබැයි රංජුව පිටිමේ ඇවිල්ලා එකමුතු ගමෙන් ඒ දැල උස්සගෙන නිදහසේ තමන්ගේ ගමන යන්න පුළුවන්. අද ඒ වටුකුරුල්ලට වෙච්ච දේ තමයි රජයට වෙලා තියෙන්නේ. සියලු දෙනා එකතු වෙලා වටුකුරුල්ලෝ ටික ආදර්ශයට අරගෙන වැඩ කරොත් තමයි මේ රට තැනකට අරයන් පුළුවන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තවදුරටත් හොරු රකින්න වැඩපිළිවෙලක ඉන්නවා නම් අපිට කොහොමත් ඒකට දායක වෙන්න පුළුවන්කමක් නැහැ. ජාතික ආණ්ඩු සර්වපාක්ෂික ආණ්ඩු කියලා මේ නටන විකාරය නවත්තලා රටට ජාතික වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන්න. අපි කිව්වා මේ අවුරුද්දේ අප්‍රේල් පහුවනාම බලන්න කියලා සිදුවන පෙරළිය. මැයි මාසේ අගමැති වුණාම අපි කිව්වා මේ අවුරුද්ද ඇතුළත නම්බර් 1 අංකයකේ පුටුවේ වාඩි වෙලා තව නතර වෙන්න කියලා ඉරලා. තුන්වෙනි අනාවැකි කී කියන්නම් එන 2030 වෙනකන් මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මේ කවුරු. දැන් මැජික් පෙන්නන රයිලිස් මහත්තයා මේ අමාරු වෙලාවේ මේ ඇමති මණ්ඩලයේ මොන කෙහෙල් මලකට 30ක් කරේ මෙන්නේ. රනිල් මහත්තයා හරි දක්ෂයි පක්ෂ කඩලා පොඩි සෙල්ලම් දාන්න ගැට දාන්න. ඔක්කොම පරණ නඩේ පත් කරලා ඉවර වෙලා මොන සර්වාසි ගන්නද? රැවුල කොණ්ඩ වගකට මල්ලිලට ආණ්ඩුවට සුරුට කඩයක් අත් කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හැමදාම ඍණාත්මක හිතන කණ්ඩායමක් නේ. 74 අවුරුද්දක් කොළපාටටයි නිල්පාටටයි දුන්නා නම් අපිටත් අවුරුදු 5ක් දෙන්න. 5 හොඳට කළොත් දීර්ඝ කරන්න. 5 ඔයි මේ කියන විදිහට නොකළොත් අපි පන්නන්න. සුක්කාන් මාතර දුන්නොත් තමයි පැදලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. හැඳ අතර දුන්නොත් තමයි බෙදලා පෙන්වන්න පුළුවන් වෙන්නේ.
හර්ෂඩි සිලමැතුමාගේ ඒ ප්‍රධානත්වයෙන් ආර්ථික පිළිබඳව අපේ වැඩසටහන මොකක්ද කියලා අපි ඉදිරිපත් කළා. අපි අහන්නේ රජයකෝ වැඩපිළිවෙල කියලා. ඉතින් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි කතා කරන්න ඕනේ සර්වපාක්ෂික වැඩපිළිවෙල පිළිබඳව. එදා රුපියල් 30000ක් පඩි අරගෙන ජීවත් වෙච්ච මිනිස්සෙකුට අද වෙනකොට රුපියල් 80000ක් 90000ක් විතර යනවා රුපියල් 120ට තිබිච්ච පරිප්පු කිලෝ එකක් අඩුම ගානේ 430 440ක් විතර වෙනවා පාන් රාත්තලක මිල රුපියල් 70 සිට රුපියල් 200 දක්වා ආසන්න ප්‍රමාණයකට ගාන ඇවිල්ලා තියෙනවා ජනාධිපතිතුමා අලුතෙන් ආවා ඉතින් දැන් එතුමාට පැමිණිච්ච ගාම එයටත් ගෝ හෝම් කියලා කිව්වොත් මේ රට හදන්න බැරි වෙනවා හැමෝම කියන්නේ අපි ආවොත් මේක කරනවා අපි ආවොත් රට හදලා දෙනවා අපි ආවොත් බඩගින්න නිවනවා අපි ආවොත් පාරවල් ටික හදලා දෙනවා අපි ආවොත් ගංගා ටික හදලා දෙනවා නමුත් එක්කෙනෙක්වත් මේකට බහින්නේ නැහැ ජනතාවට යමක් කළා දෙනවා නම් මෙච්චර කෑ ගහන්න අවශ්‍ය නැහැ මේ වන විට රටේම බරපතල ඖෂධ හිඟයක් පවතිනවා රෝගීන් අසරණ වෙලා මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ හැකි පමණින් පරිත්‍යාග කරන නිසායි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ මේවන විට රටේ පවතින්නේ දැඩි ඖෂධ හිඟයක් අත්‍යවශ්‍ය ඖෂධ රටේ නැහැ ඩොලර් හිඟේ ප්‍රධාන හේතුවක් ඒ වගේම බොහෝ ඖෂධවල මිලත් දෙතුන් ගුණයකින් ඉහළ ගිහින් මේ නිසාම රෝගීන් තවත් අසරණයි බෙහෙත් ගන්න රෝහලට ආවත් හිස් අතින්ම හැරිලා යන තැනට අද රෝහල් පද්ධතිය පත් වෙමින් තිබෙනවා මේ නිසාම හැකි ආකාරයෙන් ඖෂධ පරිත්‍යාග කරන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ ඒ අනුව වියට්නාමයේ ජීවත් වන ජනතාව හා බෞද්ධ භික්ෂුන් වහන්සේලා එක් රැස් කරන ලද මුදල් වලින් රුපියල් මිලියන 10 වටිනා අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරනවා මහරගම අපේක්ෂා රෝහලෙත් අද ඖෂධ හිඟයි මේ නිසාම හැකි ආකාරයට ඖෂධ පරිත්‍යාග කරන ලෙසයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ඉල්ලා සිටින්නේ මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ විශාල සංඛ්‍යාවෙන් කිහිපයක අඩුවක් දැන් දකින්න ලැබෙනවා පරිමර මේවා ලැබෙනවා නමුත් සමහර වෙලාවට ඒක අවස්ථාවල ඖෂධ කිහිපයක අඩුවක් අපිට දකින්න ලැබෙනවා හුඟක් වෙලාවට අපේ රෝහලට ලැබෙන පරිත්‍යාග මගින් අපිට රෝගීන්ට මේ ඖෂධ ලබා දීමේ හැකියාව තිබෙනවා නිසා අපි පරිත්‍යාගශීලීව ඉල්ලා සිටිනවා පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඔබට හැකියාවක් තිබෙනවා නම් පරිත්‍යාග ලෙස රෝහල් ලබා දෙන්න. මේ අතර ඇමරිකානු ඩොලර් මිලියන 25ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමටයි කටයුතු කරන්නේ. ඒ හරහා මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ලබා ගැනීමට කටයුතු කරනවා. මෙම මානුෂීය ආධාරයත් සමග ආර්ථික අර්බුදය හටගත් පසු ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව විසින් ලබා දී ඇති ආධාරවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 75 දක්වා ඉහළ යනු ඇති. මෙවර යලකන්නේ වීමිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. එය දිස්ත්‍රික් මට්ටමින් දැන් ක්‍රියාත්මකයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2022 යලකන්නේ වී අස්තුණු මිලදී ගැනීමට මේ දිනවල සූදානම් වනවා. මෙවර යලකන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගා කර ඇති වී ප්‍රමාණය හෙක්ටයාර 62000ක්. එහි වී අස්තුණු නෙලීම තවත් දින 15කින් හෝ 20කින් සිදු කිරීමට නියමිතයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපකාර සමිතිය වී අස්තුණු ගබඩා කිරීමට මෙවර විට ගබඩා පහසුකම් සපයා ගන්න ආකාරය මෙලෙස දක්නට ලැබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ යලකන්නේ වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ වන විට වී කිලෝ 50000කට වැඩි ප්‍රමාණයක් ගබඩා වෙත ලැබී ඇති බවයි වාර්තා වුණේ. අපි දැන් සියලුම ගබඩා විවෘත කරලා තියෙනවා. මේ වෙද්දී අපේ මධ්‍යස්ථාන 27න් මධ්‍යස්ථාන 3කට වගේ ගොවියෝ වීතුකත් අරගෙන වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් ගොවියෝ දැන් ගබඩා වෙත ඇවිල්ලා යොමු වෙලා මේ සම්බන්ධයෙන් කරුණු මසලා අපිටක සම්බන්ධයෙන් පවතිනවා දැන් මට කියන්න තියෙන්නේ සීලම ගවියන්ට දැන් අපි සීලම ගබඩා විවෘතයි අපගේ වීතුක අපට ගැනලා මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා ඒ වගේම කිසිම ප්‍රමාදයකින් තොරව මුදල් ලබා දීමට අවශ්‍ය කටයුතු අපි සකස් කරලා තියෙනවා ඒ නිසා සීලම ගවියන්ට පුළුවන් දැන් වියලෙමන්ට වීදාබා දීලා රජය සහතික මිනිහටදී තමන්ගේ වීටික මුදල් කරගන්න පුළුවන්. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීනොත් මෙවර යලකන්නේ වීවගා කටයුතු ආරම්භ කළා. ඒ ඉන්ධන සහ පොහොර යන ගැටලු දෙකම තියෙද්දී පසුගිය කාලයේ ඉන්ධන නැතිකම නිසා ගොවීන්ට දින ගණනාවක් ඉන්ධන ගන්න පොලිම්වල ඉන්න සිද්ධ වුණා. පොහොර ගැටලුව නිසා වගා කරපු තරමට අස්වැන්න ගන්නත් ගොවීන්ට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ලබා ගන්න අස්වැන්නට දැන් ගොවීන්ට හරි මිලක් දෙන්න රජය කටයුතු කරන්නේ නැති බවයි ගොවි ජනතාව චෝදනා කළේ.
දුප්පත් මිනිහර පොඩි ළමයාගේ මාළේ ගලවලා ඈ ගිහින් බැංකුවේ තියලා තියෙනවා. තියා තමයි. ඇයි පොහොර නැත්තන් නෑනේ. ඒකෙන් තමයි බැංකුවේ තියලා ඕම් ගෙව්වා. ඒකෝ දැන් ආන්ගන බැංකුවල පොඩි කරනවා. ඈ ලක්ෂ කෝටි ගණන් පොඩි කරනවා. උන් ඒකල පොලිය උන්ගයි අපිට දෙයි අපි හරි මැදපුවා. ඈ මේවට කියෙන් කරන නෑ මම මරණ කණ්ඩ ඉගෙනවා. වී රුපියල් 50 කියක් ගමන් නෑ පොහොර අඩු කර දීලා. මේ ගොවියට ආණ්ඩුව සලකන විදිය ලංකාවේ පහෙන් එකකට කණ්ඩ දෙන දිස්ත්‍රික්කේ අම්පාර දිස්ත්‍රික්කේ ගොවි ජනතාව අද වෙනකොට තමන්ට කණ්ඩ වීතික නිෂ්පාදනය කරගන්න බැරි තැනට පත් කරලා තියෙනවා මේ පාලකයෝ. ගොවිය අසර අසීරුවට පත් කරන්න එපා. බලංගොඩ තුඹගොඩ සඳුන්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉතා සාර්ථකව එළවලු සහ පළතුරු වගාවක් ආරම්භ කර තිබුණා. කාබනික පොහොර යොදාගෙනයි මෙම වගාව සිදු කර තිබුණේ. ඉතා කුඩා භූමි ප්‍රමාණයක මෙම වගාව පවත්වාගෙන යාම විශේෂත්වයක්. රටතුල පවතින ආහාර ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා ගෙවතු වගාව සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර හරිස්පත්තුව ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. මහනුවර හරිස්පත්තුව බාන්වැල්ගොල්ල ගම්මානයේ ජනතාව මෙහිදී දැනුවත් කිරීම සිදු කළ අතර ඔවුන් සඳහා නොමිලේ පැල බෙදා දීමක්ද සිදු වුණා. පෙරදිනිය ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජානක ඉහෙලගෙදර මෙහි පැමිණ සිටි ජනතාව දැනුවත් කිරීමටද කටයුතු කළා. සඳුදා සිට රුපියල් 5කින් බිත්තරයක මිල අඩු කරන බව බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය පවසනවා. එයා ග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදු බිත්තරේ රුපියල් 55කටයි රතු බිත්තරේ 56කටයි ලැබෙන සඳුදාට තමයි අපි මිල තීරණය කරන්නේ ලංකාවේ. සඳුදා උදේ රුපියල් 5කින් බිත්තරේ අඩු කරනවා. හැබැයි අපි ඉල්ලීම් ටිකක් කළා අපිට එක්කෝ හුණුසාල් ගෙනත් දෙන්න කියලා කුකුල් කැමරේ ඒ වගේම බඩිරිඟු ආනයනය කරලා දෙන්න කිව්වා. ඒ වගේම අපිට ඩීසල් ප්‍රශ්නේ බලපාලා තියෙන මේ සත්ව පාලනේ අහකට මර කැම ගෙනියන්න බිත්තර දාන කිකිලි ඒ හෘදාවයි ගොවිය කන්න දෙන මිනිස්සුයි ඉතර ඒක හෘදාව දන්නේ. පරිභෝජන ජනතාවට සෙනිකෝ බිත්තරයක් ගන්න දින තප්පරෙන් ඉල්ලන ටික ආණ්ඩුව දුන්නා නම් බඩිරිඟු ටිකයි හාල් ටිකයි ඩීසල් ටිකයි දුන්නා නම් අපි මේක පල්ල හැදෙනවා. බඩිරිඟු ආනයනය කිරීම සඳහා අපි වෙළඳාම් මාත්‍යංශය සම්බන්ධ වෙලා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඒ අවශ්‍ය කරන භාණ්ඩ ලබා ගන්න උදව් කරනවා. ඒක අනුමත කර දුන්නා. ඒ වගේම අනෙකුත් සියලු පහසුකම් විශේෂයෙන්ම අපනයන සඳහා අවශ්‍ය කරන පහසුකම් අපි කිය කැබිනට් මණ්ඩලයට දාලා මම ඒක අපනයන කරුවන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය බදු වලින් නිදහස් කරන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මින්නිමවට පත්වනවා. ඔබට සුවදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.